හකාදිටියේදී දැන් මේක අපි ඉස්සලාම මං කිය විවාහය දයන් ඕන කියලා ධර්මයේ ඉගෙනගෙන හරියන්නේ නැහැ ධර්මයේ ඉගෙනගන්න බෑනේ ඉතින් මේක කිව්වේ කොයි සමාජෙද ඒ සමාජ ඉස්සලාම විවාහය ඉගෙන ගන්න ඕනේ භාෂාව ඉගෙන ගන්න විවාහය ඉගෙන ගන්න භාෂාව ඉගෙන ගත යුතු ධර්මයේ ඉගෙන ගන්න නෙමෙයි විවාහය ඉගෙන ගන්න විවාහයෙන් ධර්මයේ ඉගෙන ගන්න ඕනේ අපි භාෂාවෙන් ධර්මයේ ඉගෙන ගන්න නෑනේ ඔකයි වැඩි තියෙන්නේ භාෂාවෙන් විවාහය ඉගෙන ගන්න. එතන විවාහය ඉගෙන ගන්න කොට ඔන්න සක්කාය. දැන් සක්කාදිට්ඨිය කියන කෙනා විවාහය සක්කාය කියන්නේ සක්කාය කියන කී අර්ථය සුඛියත්වය. සක කියන්නේ සුඛිය සකං. කාය කියන්නේ තත්වය. සුඛියත්වය. මේ ඉංග්‍රීසි වල ලස්සනට කියලා තියෙනවා. මේ සිංහල ඒ වගේ අමුතු බල්ලට අරන් දාලා. සුඛියත්වය සක්කාය කියන්නේ එතකොට සුඛියත්වය කියන කාරණාව කිව්වොත් කියන්නේ අපි සාමාන්‍යයෙන් පොදු කොටු ගත්තා තම තමන්ට කොටු රාමෝ කියන එක. තම තමන්ට කොටු රාමෝ කියන අය තමන් වෙනම කෙනෙක් ඉන්න එක වැඩි දෙන ආත්මවාදයකට කොහින්ගට ආත්මවාදයකට රිංග ගන්න යනවා. ඒ කියන්නේ සුඛිය ස්වභාවය කියන එක සුඛියත්වය. එතකොට ඒක තමයි සක්කාය. රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහක් තියෙනවා. දැන් අපි කතා කරනවානේ පංච උපාදාන ස්කන්ධය රූප වේදනා සංකාර විඥාන අනිත්‍යයත් අබෝධ කරගත කියලා නෑනේ. අනිත්‍ය පංච උපාදානස්කන්ධයේ රූප වේදනා සංකාර විඥාන කියලා අවබෝධ කරගන්නේ නැහැ. අනිත්‍ය වෙලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. පංච උපාදස්කන්ධේ නෙමෙයි. ඒ කියන්නේ අන්‍ය ශ්‍රමණවරු ඒ විවහාර තිබිලා තියෙන රූප වේදනා සංඥා සංකාර විඥාන. ඒව අනිත්‍ය වශයෙන් ඉතුරු නාම වශයෙන් මේ හැම විදිහකට මෙයාලා කියන්නේ. හැබැයි පංච උපාදස්කන්ධේ නෙමෙයි. පංච උපාදස්කන්ධ කියලා ගත්තොත් පැටලෙනවා. පංච උපාදස්කන්ධ කියන්නේ මේ පහර නෙමෙයි. පංච උපාදස්කන්ධ කියන්නේ අතීත අනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික බාහිර මේ මොනවා හරි කාරණාවක් එක්ක සාසවා උපාදානීය වූ රූපය. රූපේ සාසවා උපාදාන. ඔකට කියනවා රූප උපාදානස්කන්ධය කියලා. දැන් මේක සාසවා උපාදානීය කියන වචන දෙකක් වෙන නෙමෙයි අර්ථයක් වෙන්නට ඕනේ. ඔන්න ඔකරයි රූප උපාදානස්කන්ධය කියන්නේ. ওই විදිහ පහට කියන පංච උපාදානස්කන්ධය. ඔහොමද රූප දාන සංකාර විඥාන කිව්වොත් එහෙම වැරදි. සම්පූර්ණ වැරදි. අනිත්‍ය හොයාගත්ත ඒක අර නිර්වචනය ආවේනේ. ඒ කියන්නේ මේ නිර්වචනේ මොකක්ද? අතීත අනාගත වර්තමාන වූ ආධ්‍යාත්මික හෝ බාහිර හෝ ගුරුතු හෝ සියුමද මේ මොකද්ද මේ කතා කරන්නේ? යෙදීමක සිදුවීමක්. යෙදීමක් නෙමෙයි. යෙදීමක සිදුවීමක්. දැන් මොනවා හරි අපි හිතමු. දැන් ඔන්න මෙහෙම. දැන් මේ කාරණාව එක්ක දැන් සානාසලා මෙතන දැන් ඉන්නවා කියලා තමයි දැන් ඉන්නවා. දැන් හරි සතුටින් අහගෙන ඉන්නවා. ප්‍රණීතයි. දැන් මොකද්ද මේ යෙදීම? යෙදීමක් කියලා මේ යෙදීමක මේ ඉරිච්ච හරණාවක බැඳලද නැද්ද බැඳලනේ බැඳලා සාසවා උපාදානි මෙන්න මේකට කියන පංච පාස් කරනවා දැන් අපි මේක යෙදিলা තියෙන එක රූපේ වන්නේ කිව්ද යෙදিলা තියෙන තැන ඉඳගෙන වේදනාව හොයනවා දැන් ඒකට කියන්න පුළුවන් වේදනා උපාදාන ස්කන්ධය කියලා එකට කියන්නේ නැද මේ විග්‍රහයට වේදනා පාරස්කන්ධය කියන්නේ මේ අපි දැන් ඉදිරිය දැන් අපි සංඥා කරමු ඔවා බී සංඥා පාරස්කන්ධය කියලා සංඥා වෙනවා හඳුනා ගැනීම ඉතින් හඳුනා ගැනීම නෙවෙයි හඳුනා ගැනීම උපාදානස්කන්ධ නෙවෙයි උපාදානස්කන්ධ කියන්නේ මේ යෙදීමත් එක්කම යෙදීමත් එක්කම එතකොට ඔන්න ඔය නිර්වචනය හොයලා නැහැ පංච පාරස්කන්ධය හොයලා නැහැ මේ විග්‍රහ හැබැයි රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි වෙලා තියෙනවා. උපාදානත් වෙලා තියෙනවා. ඊළඟට ආශ්‍රවත් වෙලා තියෙනවා. හැබැයි මේ විග්‍රහයක ඔය සම්බන්ධ වෙලා නැහැ. ඔන්න ඕකට බුදුරණාහි කියන මොකක් කියලාද? සක්කාය. ඔය දෙක කවුරු සම්බන්ධ කරලත් නැහැ. ඒකනේ සක්කාය කියන්නේ. පඤ්චපාස්කන්ධයෙන් සක්කාය කියන්නේ. සක්කාය චිත්තවතාන වූ සක්කාය. රූප බලන කඳු වේදනා උප ඔක කියන සක්කාය. සක්කාය කියන්නේ මොකද ඒක? සුඛියත්. දැන් මේ කියමු කොච්චර? සුඛියත්. නේද? අපට සුඛියත්ෙන් මේක හම්බෙනවා. කොහොමද ඒක? සුඛියත්ෙන් වේදනා හම්බෙනවා. නේ සුඛියත්යි මේක දෙකක් වෙලා නේ. නේ? සුඛියත්යට කියන්නේ පංචපාස්කන්ධය කියලා. අපට සුඛියත්ෙන් පංචපාස්කන්ධය මේක පුදුම වැඩක්. ඒ කියන්නේ මේ බුද්ධ වචනේ හරියට අහලා නැහෙනේ. නැද්ද? මේ දැන් අපට ඕන මේෙන් හඳුනා ගැනීම. මේ මේකයි විදිහ. මේ මේකයි දැන ගැනීම. දැන් මේ පංච උපාසන්දි වී හොයාගත්තා. ඉතින් බුදුරණවහන්සේලා කියන්නේ සොකියක් තියෙන පංච උපාසන්දි.
අපට සොකියත්තේට හම්බෙලා ඒක. මේ හම්බෙච්ච විස්තර කරන්න. ඉතින් මේක මේ කියන්නේ මේ අදුම මේ පදේ අහලා නැහැ නේද කියන්නේ. මේ සංඛාය කියන්නේ පංච උපාසන්ද කියන පදේ අහලා නැහැ. මේ පදේ ඇහුවනම් ඔය වැඩි වෙනවද? දැන් මේ බුද්ධ වචනේ ඔය වචන ටික ඔය පදේ හරියට ඇහුවනම් ඔක වෙන්නේ නැහැ. එතකොට ඔන්න ඔය සොකියත්තේටයි පංච උපාසකන්ද කියන්නේ. දැන් මොකද වෙන්නේ? දැන් මේ සොකියත්තේ දැන් ඔන්න ඔය කාරණා. දැන් ඔය කාරණා වෙදීමේ කුද්ධි මොකද අර ටිකනේ? මේක එක මොකද වෙන්නේ? මේක එක අපිට තියෙන විදිය බලන්න මම. ඒ කියන්නේ දැන් ඔන්න දැන් අපි ගත්තොත් අපි කල්පනා කරනවා හඳුන ගන්න ඕනේ. හඳුන ගන්න. හඳුන ගන්නේ හඳුන ගැනීම කියන කාරණාවෙක අල්වාගෙනද ඉන්නේ නැද්ද? හැබැයි හඳුන ගැනීම අල්වාගෙන ඉන්නේ කියලා දැනගත්තොත් දැන ගැනීම අල්ලගෙනනේ. දැන ගැනීම අල්ලගෙනනේ. දැන් ඇත්තම කට හඳුන ගැනීම අල්ලගෙන නැද්ද? අල්ලගෙනම කණිත් ඒකේ. හරියට මොකක්ද දන්නවද? අල්ලගෙන පළයක් ඕකේ ගහනවා. තෝ පළ කීකේ ගහනවා අල්ලගෙන ඉන්නේ. අන්න ඒ වගේ වැඩක්. හඳුන ගැනීම කියනකොටම අල්ලා ගැනීමක්නේ තියෙන්නේ. ඒ කියනකොටම අල්ලා ගැනීම. දැන් ඒ කාරණාවෙක් අපි ගත්තාට පස්සේ හඳුන ගැනීම කියන එක තව ඉදීම කියන එක මේ අල්ලා ගැනීමක් එක්කම ඉදලා ඉන්න කාරණාවක නෙවෙයිද ජීවිතේ තියෙන්නේ. මම පහමෙන් ගත්තොත් එහෙම මම අර ලේසි නිසා කිව්වේ. දැන් හඳුන ගැනීමක අල්ලගෙන නැත්තම් දැන ගැනීමක අල්ලගෙන නැත්තම් සන්නාසිත මොකක් වැඩක් කරන්න පුළුවන්ද? වැඩක් කරන්න බෑනේ. කිසි වැඩක් කරන්න පුළුවන්. හිතන්න පුළුවන්ද? අල්ලගෙන නැතුව හඳුන ගැනීම. ඒතොර ඒක සන්නාස හරියද වැරදිද? දැන් සන්නාස වැරදි කිව්වොත් සන්නාස වැඩ මොකක් කරන්න බෑ හිතන්නවත් බෑ. ඈ? වැරදි කිව්වොත් හිත පුළුවන්ද? හරියද? වැරදි කියන්න පුළුවන්ද? වැරදි කියන්නේ වැරදි නම් සන්නාස හිතන්න බෑනේ. මුක් කරන්න බෑනේ. එතකොටද වැරදි නෙවෙයි. දැන් අපි නම් සම්මත හඳුනා ගැනීම අපි අල්ලාගෙන හඳුනා ගැනීම මේ අනිත්‍ය කියොත් වැරදන්නේ. වැරදන්නේ. එතන ඉන්නේ අසංජිත. මේ ප්‍රතිපදාව වලට. ඒ ඉතින් ඉස්සල්ලා කරන්න දෙන්නේ අහන්නනේ. දැන් අපි කරන්නේ කරන්නනේ. බාගෙට අහලානේ. බාගෙට අහලා කරනවා. ඉස්සල්ලා සුවිසුද්ධ අහන්න ඕනේ. සුවිසුද්ධ හුවරක් එක වෙන්නේ. දැන් ඔය ප්‍රශ්නේ අපිට හොඳට තේරෙනවනම් දැන් අපි කල යුතු කාරණාව වෙන මොකද්ද? ඔය ප්‍රශ්නේ හොයාගන්න එක ඉස්සල්ලා නේ. දැන් අපි දැන් අපි යම් හරි කාරණා තිබොත් හඳුනා ගැනීම දැන ගැනීම අල්ලගෙන ඒ අල්ලන විදිහට ඉදමි. අල්ලගෙන තරන්නේ අල්ලගෙන විදිහට ඉදමින් කටයුතු කරනවානේ. දැන් අල්ලගෙන ඉන්න විදිහට ඉදමින් කටයුතු කරන්නේ හඳුනා ගැනීම දැන ගැනීම හරි මොකක් හරි. මම බලන්න මොඩකම කියන තවත් විස්තර කරන්න. දැන් හඳුනා ගැනීම මිරිගුවන්නේ. දැන ගැනීම මායාවක්. මයාවන් හරි. දැන් අපි බලමුකෝ මේ රුමාලේ ගත හැරලා. දැන් හඳුනා ගැනීම කියන කාරණාව විග්‍රහ කරගන්න කියමු. හඳුනා විග්‍රහ කරගන්න කියමු. පුළුවන් ඒක. හඳුනාගත්ත දේ නම් අපිට කියන්න පුළුවන්. ඒකත් අපි වර්තමාන කෘත්‍ය ගතොත් එීම හඳුනාගත්ත දේ කීම හිතීමක්. ඔව් හිතීමක්. ආයික වර්තමාන කෘත්‍ය හිතීමක්. ඒක වෙන එකක් අහපෝ. හඳුනාගත්ත දේ ගැන කියන එක පව වර්තමාන කෘත්‍ය ගතොත් එහෙම ආයේ වෙන දෙයක් න්‍යාය කරන්නේ. එතකොට ඒකත් පරස්පරයි. හඳුනාගත්ත දේ කියක් දෙයක් කියන්න කියත් ඒ දේ පවා කියන්නේ ආයේ පරස්පරයි. ඒකවල කොච්චර මෝඩ වැඩක් කරනවද කියනවා. ඉතින් මේ අසාමාන්‍ය මෝඩ වැඩක් කරන්නේ. ඒකනේ බුදුන් වහන්සේ කියන්නේ අවිද්‍යාව කියන්නේ පුදුම අන්ධකාරයන්නේ. ඒතර හඳුනා ගැනීම කියන එක හොයන්න විදිහක් නැහැ. ඒකෝට අපි මොකද්ද මේ හඳුනා ගැනීම අල්ලගෙන ඉතින් මේ කරන්නේ? ඈ හිතනවා, කතා කරනවා, ඇවිදිනවා, ආරවා කරනවා, මෙව්වා කරනවා. ඉතින් මේ හඳුනා ගැනීම අල්ලගෙන නිමෙද කරන්නේ? දැන ගැනීම අල්ලගෙන නිමෙද කරන්නේ? ඉතින් ඒක හරි මෝඩ වැඩක්. දැන් ඕක පොඩ්ඩක් කර තේරෙනොත් එහෙම දැන් මේක හොයන්න දඟලනවනේ. ඔය මෝඩ වැඩේ පොඩ්ඩක් කර තේරෙනොත් එහෙම මෝඩ වැඩේ තේරුන්නේ නැත්තම් මෝඩ වැඩේ එකම ඉන්නවා. ඒක තේරුණා මෝඩ වැඩේ තේරුණා මස්සන හොයන්න යන්නේ නැත්තම් හොයන්න යන්නේ. ඉතින් ඔන්න ඔය කාරණාව හේීමරණ බුදුරජාණන් වහන්සේ කල්ලිනී සූත්‍රයේ මේ පහ දීලා තියෙනවා. උපමා පහකුත් එක්ක දීලා තියෙනවා මේ පහ හොයන්න. මොකද හොයන්න තියෙන්නේ ඇයි? ඇයි මෝඩ වැඩක් කරන්නේ? දැන් එහෙන් බැලුවොත් එහෙන අපේ ජීවිතයේ යෙදෙන හැරෙන එක පව ඈ ඔක්කොම මෝඩකම වෙන මොකක්වත් නෙමෙයි ඔක්කොම මෝඩකම. ඉතින් මේ මොකද්ද? ඕක තමයි සක්කාය දිට්ඨිය.
අපට නම් රූපං අතෝ සමනුපස්සති වචන ටික. දැන් ඔන්න බලන්න උනේ වේදනාව. දැන් ඔන්න වේදනාව දැන් ඔන්න හඳුනා ගැනීමනේ. හඳුනා ගැනීම මොඩකමින් අල්ලග මොඩකමනේ දැන් හඳුනා ගැනීම. අල්ල ගැනීම නෝනේ. ඒ අල්ල ගැනීමේ විදිහ වැඩ පිළිවෙද නැද්ද වෙන්නේ? එහෙමනේ. සංඥා අත්තතෝ සමනුපස්සති. අපට මේක කියලා දෙන්නම් පුළුවන් ෂෝ කිය සංඥා අත්තතෝ සමනුපස්සති. ෂෝ හරි සංඥා අත්තතෝ සමනුපස්සති. පිස්සෙක් නෙවෙයි පිස්සු වැඩක් එක ඉන්නේ පිස්සෙක් මෝඩයෙක් නෙවෙයිද මෝඩයෙක් ඉතින් දැන් මේක ටිකක් හරි අනකට පිස්සා මෝඩකම ටිකක් අයින් වෙන්න ඕන කමක් කිනෝනේ ඔක්කොම පිස්සනේ ඔක්කොම පිස්සෝ ඔක්කොම මෝඩයෝ පොඩි හරි එකක් කිනෝනේ මේක හොයන්න දෙන්නේ නෙන්නේ මේක හොයන්න දෙන්නේ නැත්නම් අර පිස්සු කේ මෝඩ කේම ඉන්නවා ඔන්න ඔන්න නැක්කයි දෙතියි එතන රූපගත සමුබලදී ඒ වැඩි කර වචන දෙක තියෝ ඒක සුතය සුතය ඒක ඕන හැබැයි නැත්නම් අපට හොයන්න බෑ ඒක සුත නිවැරදිව සුතය තියෙනවා ඒක 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 ලක්කාදිත්‍ය කියන එක පොවමි දකින්න විදිහ නේද මේ දිට්ඨිය කියන්නේ දකින්න විදිය ඉදීන කල්පනා කරන විදිය නෙමෙයි දැන් මම ඔය පෙන්නු දැන් දකින්න විදිය ඒක නෙමෙයි දකින්න විදිය සංඥාව අල්ලා ගැනීම එක ඒ විදිහේ කටයුත්තක් එක්ක නේ වෙන්නේ. ඒ නිසා නේද අපට කතා කරන්න පුළුවන්. හිතන්න පුළුවන්. ඈ නැද්ද? මේ දකින්න විදිය දැන් මේක මෙහිම දකින්න විදිය නැත්තම් පුළුවන් නේද? බෑ. නිදහස්. සක්කාය දිට්ඨිය දේශනා තොන්න අපි හඳුනා ගැනීම තියෙනවානේ. ඒකර හඳුනායක දැන් අපිට තියෙන හඳුනා ගැනීම ඔස්සේ එක එක දේවල් කරන එකනේ. හැබැයි හරියට හඳුනා ගැනීම තියෙන එකට අර මම ඇඩ් වෙලා නේද සම්මත මේ ඔක්කොම වෙන්නේ. ඒ මම ඇඩ් වෙන්නේ ඒක තව මෝඩකමක් නේ. දැන් මම කියුවේ දැන් හඳුනා ගැනීම කියන කදී මම හැම මම කියලා ඒකත් මෝඩකමක්. ඒ කියන්නේ අපිට මේ දෙකක් නැතුව අපිට කතා කරන්න බෑ. ඒකත් මෝඩකමක් ආයි. ඒ කියන්නේ මම ආයේ කොහෙ හරි ඉන්නවද කියලා. මමත් කොහෙ හරි ඉන්නවා. ඉන්න මම එහෙනම් කියලා දෙන්න. ඒක ගැලවෙනවා කියන එක නෙමෙයි. අමාරුයි. අවිද්‍යා ආශ්‍රබවස්නෝනේ ගැලවෙන්නේ කවුරු ගැලවෙන්නේ? එහෙනම් ගැලවෙනවා කියන්නේ වෙන්නේ නැති වැඩ. නිදහස් වෙනවා කියන්නේ වෙන්නේ නැති වැඩ. අසාමාන්‍ය කෙනෙක් විතරයි වෙන්නේ. ඇයි? අන්නේ අසාමාන්‍ය කෙනා තමයි සත්‍යවාදීකමත් එක නෙමෙයි. මේක අසාමාන්‍යක. එතකන් මේ දැන් ඇත්තටම මේක මෝඩකම කියවට අපි ඒක හිතලා අතහැරනවා අපව. නේද? හිතලා අතහැර මෝඩකමක් කියලා මේ කාරණාව දැක්කනම් මේ සංඥා අත්තතෝ සමන පාසද කියන එක. මේ කාරණාව අපි දකිනවනම් අපට මේ එක ඉඳ බැරි වෙනවා. ඒකයි සක්කායදිටි ඥානෙ තියෙන කෙනා සක්කායදිටි ප්‍රහාණය කරනවාමයි. සද්ධානුසාරී කෙනා සෝතාපන්න වෙනවාමයි. කවදාවත් නොවේ තියෙන්නේ. ඒ සද්ධානුසාරී අනුගත වුණා කියන එක. මේ ඉඳන විදියට නැතිව අනුගත වුණා. එන එකට සම්මතනේ අර බඳගත්තා කියන්නේ. දැන් අපිට දැන් මතක් කරන තව ඔන්න පටලේ තව පැටලේ යනවා. සක්කාදිට්ඨි හොතපන කරන ප්‍රහාණයි නේ එතකොට දැන් මෙහෙම හිතලා බලන්නකෝ මොන බාන්න පිටිලා බලන්නේ හොතපන කරන ප්‍රහාණයක් සක්කාදිට්ඨි රූපං අතතෝ සමනපස්සති කියලා සක්කාදිට්ඨි අනුත සංඥාතතෝ හඳුනා ගැනීම එදෙනවා ඒකත් එක්ක කටයුතු දෙනවා හඳුනා ගැනීම අල්ලා ගැනීමෙන් සම්මාසයේ ඉන්නවා ඒක ප්‍රහාණනා කියන්නේ මොකක්ද සන්න න කියන එක ක්‍රියාවට එන්නේ සමන්පස්සතු වෙන්නේ නැහැ මොකක් විදියටද සංඥාව අල්ලා ගැනීම කටයුතු වෙන්නේ නැහැ ඒක සක්කාදිට ප්‍රහාණය කියන්නේ ඒකනේ අනුගත තියනවද දැන් තියනවා කියලා දෙන්න තුලුවන් ඉන්නේ මේ සංඥාව අල්ලා ගැනීම සමන්පස්සතු වෙන්නේ නැත්තේ හරි අර මොනවද දුවේ දැන් ඔන්න වෙන්නේ නැහැ අර සක්කාදිට නෑ හොතපන්න කියලා එතකොට සනස්සමයි දැන් ඔය දැන් මං කියපු එක රහත් නෙමෙයිද නිවිලා නෙමෙයිද සංඥාව අල්වා ගැනීමක් නොයෙදෙන ඒ සමනුපස්සතිය නෑ
වෙන අලුත් සමන පසතියක් එන්නේ නෙමෙයි. ඒ සමන පසතිය නෑ. අලුත් සමන පසතිය යන්නේ. එතකොට කොහොමද ඉන්නේ? ලේකම් මොකද්ද තියෙන්නේ? දැන් අපි තුම කවුරුත් හොතා පන්නේ කියලා. හරි. අක්කාලි තිය නෑනේ. දැන් මොන නරූපන් අත සමන පස. දැන් කොහොමද මේ මේකට නිවීම නැතුව වෙන විග්‍රහයක් කරන්න පුළුවන්? පරියාය පාට දෙනවා සන්න. පරියාය පැත්ත. දැන් හොතා පන්න කියලා ඉන්නේ කොහෙද සන්න? හොතා පන්න කියලා ඉන්නේ කොහෙද? ලෝකෙනේ. නැත කාට හොත පන්න දෙනවා කියන්නේ? ලේබුනේ හොත තාතන්න හද බලන්නේ. ඒත් ලෝකෙනේ. ඒ ලෝකෙ ඉතින් තාතන්න හද ගන්න කතා කරන්න බෑනේ. පුළුවන්. හොත පන්න ගන්න කතා කරන්න පුළුවන්ද? පුළුවන්. හරි. මේ ධර්මය මොකද්ද? ධර්මය ලෝකෝත්තර. ඒකත් ලෝකෝත්තර ධර්මය කියනකොට ලෝකෙ නැති වෙනවද නැත්නම් මේකේ ඊතර වි කියන්නේ ඊතර නැහැ කියන එක නෙමෙයි. දැන් අර කට්ටිය කොහෙද? හොත පන්න අය තාතන්න හද කියලා. මේ ධර්මය මොකද්ද? අර කට්ටිය කොහෙද? ඉතින් මේ පටලව ගන්න මෙයා හදන්නේ. එයා ලෝකෙනේ ඉන්නේ. ධර්මය? ඔව්. ඉතින් දැන් අර කතා කරන සක්කාදිට නැහැ කියලා ඒක තනස් ධර්මයේද නැත්නම් අර අර කාරණා කතා කරේ යථාර්ථවාදී ධර්මයේ ස්වභාවය නේද? කතා කරේ. හන්නේ අල්ලගෙන ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද? ධර්ම ඊතර වීමකුත් තියෙනේ. ඒ කතා කරේ. අර කතා කරේ කොහෙද? අර හතර දෙනා ඉන්නේ කොහෙද? ලෝකෙ මේ කතා කරේ මොකද්ද? ආචරයෙන් ප්‍රතිපද. ඉතින් ආයේ කොහෙද මේ කසේ සෝතාපන්නයි? මේකට හඳුන් ඉන්නේ කොහෙද? ඉතින් මේ කසේ සෝතාපන්නයි කොහෙද ඉන්නේ? මේකයි ඉස්සර අහතයි කොහෙද ඉන්නේ? අතනදී ලෝකේ ඉන්නවා හතර කොට්ටාසය. අරයට අක්කාදිටි විචිකිච්ඡා සිලබල් පරාමාස නැහැ. මෙයාට කාමරාග පිටික තුනි. අරයට පහක්ම නැහැ. අරයට ඔක්කොම ප්‍රහණ. එච්චරයි. එළ ලෝකේ ඉන්නවා. ඒ මොකද්ද සක්කාය දිට්ඨිය? දැන් මේ මොකද්ද යන්නේ? ඒ ධර්ම පරියයනේ. ඒකෙදි මොකද්ද වෙන්නේ? ඒක හොයන්න ඒක හොයන්න ඕනද කොහොමද? ධර්ම පරියය හොයන්න තියෙන කාලකට කිව්ලද? බුදුන් වහන්සේලාට කිව්ල. අනුගත වීමෙන්නේ. එතන මොකක් සිද්ධ වෙන්නේ? එතන එනවා. ආන් හරි හොදාපන්නේ ඔය කියන්නේ ඒ කට්ටිය අන්න හරි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළේ. අන්න හරි හොදාපන්න කට්ටිය ඉන්නවා. එයාලා සක්කාය දිට්ඨිය ප්‍රහාණය කළේ. ආ යන්න ඕනේ. අනේ බුදුහාමුදුරනේ පොඩ්ඩක් ඉන්න මම අරකට ඉල්ල බලන්න නෑ. හක්කලිතු ගන්න කරපොයි. ඔව් හැමදාම කරන්නේ මොකක්ද දන්නවද? කොළඹ ඉඳලා මාතල ඉන්නකොට කොළඹ ඉඳලා එනවා පැලිවරට. ආ යනවා. කොළඹ ඉඳලා එනවා ආයි පැලිවරට. හැම වෙලෙම කොළඹයි පැලිවරට. කොළඹයි පැලිවරට. කවදාවත් මාතල ඉන්න බෑ. හැමදාම කොළඹ ඉඳලා පැලිවරට එනවා ආයි කොළඹට එනවා ආයි පැලිවරට. ඉතින් කවදද යන්නේ? අනේ වගේ වැඩක් වෙන්නේ මේක මේ සිස්ටම් එකේ ප්‍රශ්නයක් තියෙන්නේ මේ මේ අපි හැම වෙලේම මේ ධර්ම පරියායය පෙන්වන කාරණාවට ආය ලෝකෙට වයින් මේ ලෝකෙ අතහරිනවා කියන එක නම් මේ නිකන් වහකටු වගේ ඒ හරි අමාරුයි කාරණා ආය පණින්න සෝතාපන්නා ලක්කාදිටි නැතුයි හක්කාදිටි හොයන්නේ නේද ධර්ම පරියායය සෝතාපන්නායේ සක්කාදිටි නැහැ කියන එක ලෝකෙ විග්‍රහය සක්කාදිටි හැවීම ධර්ම පරියායය ඔන්නෝගේ පැහැදිලි ඉතින් සක්කාදිටි හොයනකොට අර කතා ආයේ නේ සෝතාපන්න කෙනෙකුට සක්කාදිටි කතා කරනකොට කොහොමද වෙන්නේ? එයාට බුදුරණවහන්සේ කිව්වදී කතා කරන්නේ. හැබැයි බුදුරණවහන්සේ කිව්වදී කතා කරන්නේ ඒ වචන කටපාඩම් කළා නෙමෙයි. ධර්මයේ අවබෝධ කරපු කෙනෙකුට රහත් වෙච්ච හෝ මඟපල ලාභ කෙනෙකුට ඕනම කෙනෙකුට එයා කතා කරන්නේ කියන්නේ එයාගේ දක්ෂතාවයක් ඒක. යක්ත විසා මොකද්ද? රහතර මොනවද? අත්ත ධම්ම නිරුද්ධි පටිභාන. එයාගේ දක්ෂතාවයක් ඒක. එයා කියන්නේ බුදුරණවහන්සේගේ දෙයක් නෙවෙයි. එයා කියන්නේ එයාගේ හැකියාව. හැබැයි එයාගේ හැකියාව එයාගේ දෙයක් නෑ. අන්න ඒකයි. එයාගේ හැකියාව එයාගේ දෙයක් නෑ. හැබැයි එයා කියන්නේ එයාගේ හැකියාව. එයාගේ හැකියාව කායික දෙන්නේ බුදුරණවහන්සේගෙන්. අලුතෙන් බුදුරණවහන්සේගෙන් හිතලා කියන්නේ නෑ. දැන් අපට අනේ බුදුරණවහන්සේ අරහංගන දෙයක කියේ ගියා අපට අමුතු ටිකක් දානවනේ නේ. අරයට එහෙම ගන්නේ. ඉතින් එයාගේ තියෙන්නේ සක්කාය ඉතුරු වෙන ප්‍රතිපදාවක් එකන එයා කියන්නේ එයාගේ හැකියාව තමයි. එයාගේ හැකියාව කතා කරන්නේ. මුතනද කියවලු. වෙන එකක් නෙමෙයි. ඇරෙන කියන්නේ විදිහක් නෑ. අයිසම් දැන් එයාගේ පැත්ත අර වැරදි ඉන්නනේ බුදුරජාණන් වහන්සේ නැමුනේ. අන්න දැන් මේ පැත්තේ ඉන්නේ. දැන් මේ පැත්තේ ඉන්නේ. එයාගේ පැත්තේ නේ. ලෝකයේදී වැළවොත්
ලෝකයේ වෙමින් වශයෙන් බැලුවත් තනි තනි තමන්ගේ දේ කියන්නේ. මහා සංඝ සංකෘති ඔය කියන්නේ බුදුන් වහන්සේ ගෞරවෙන්න නැහැ. සාසුන් වහන්සේ ගෞරවෙන්න නැහැ. මගේ අපෝද කියන්නේ. හැබැයි මගේ අපෝද කාගේ? බුදුරණෝ. බුදුන් වහන්සේ කියනට අපෝද. එහෙනම් කියන්නේ බුදුන් වහන්සේ ගෞරවෙන්නේ නේ. එහෙනම් සිදු වීමම ගෞරවෙන්නේ. සිදු වීම බුදුන් වහන්සේ යමුනේ. අය අලුතෙන් මම මැදිහත් වී බුදුරණ වහන්සේ යමු වෙනවා නෙමෙයි. අපි කරන්නේ මොකද්ද? මම මැදිහත් වී බුදුරණ වහන්සේ මම මැදිහත් වී බුදුරණ වහන්සේ යමු වෙන්න බෑ කාටවත්. කාටවත්ද? පුළුවන් වෙන්නේ සත්‍ය කියන කෙනෙකුට යමු වෙන්න විතරයි. මම මැදිහත් වී බුදුරණ වහන්සේට යමු වීම කිසි කෙනෙක් අතින් නෑ. සෝතාපන්න හතරදාගම අනාගාමි රහත් ඔය හතර දිනාව මැදිහත් වී බුදුරණ වහන්සේ අනුගත වෙච්ච අය නෙමෙයි බුදුරණ වහන්සේගේ ළඟේ ඉන්න අය. ඒ යන කතාවක් කියන්නේ අපි මම මැදිහත්ති බුදුරණන් වහන්සේ කියන්නේ බුයන්නයි දුයන්නයි රායන්නයි එච්චරයි බුදුරණන් වහන්සේ කියන්නේ. අපි සත්‍යවාදී නම් සත්‍යවාදී දෙයක නෙමෙයි මචරේ. අපි සත්‍යවාදී නම් සත්‍යවාදී දෙයක නෙමෙනවා. සත්‍යවාදී නෙමීම අන්නේ කෘත්‍ය බුදුරණන් වහන්සේට අනුගත වීම එයා නෙවෙයි නෙමීමේ කෘත්‍ය. හකාදිටි ප්‍රහාණ ප්‍රතිපදා විතරයි. ඒක උල් බුදුරජාණන් ඒක හදාසාරී කියන එක මේ කජු කනවා කියන්නේ හදාසාරී වීම කියන කාරණාව තමයි මුල්ම දේ සත්‍යවාදී තමයි ඒකේ ඥානේ සක්කායදිට්ඨි ඥානේ සක්කායදිට්ඨි ඥානේ කියන්නේ ගොංගම නෙමෙයි දැන් අපර සක්කායදිට්ඨි ඥානේ කියලා හිතනකොට ආයෙදනවනේ මෙහෙම එක ඕනේ අපර තේරෙනවනේ කියලා දැන් කරන්නේ නෙමෙයි ඒක හදාසාරී කියන හොතපන්න වෙන්නේ තමයි හදාන්සාලික හොතපන් නිරෝණි සක්කාදිටි ඥානදී එක ප්‍රහාණය කරනවා අනිවාර්යෙන් ප්‍රහාණය කරනවා එයා ගොංකමක් නෑ එයාට ඒ කියන්නේ ලෝකේ වචනින් නේ අවිද්‍යාව කියන එක නෙමෙයි මම ලෝකේ වචනින් ගත්තහම අවිද්‍යාව කියන එක තමයි අවිද්‍යාව විග්‍රහයෙන් දුක් කියන්නේ නැහැ නම් කියන්නේ අපි දැන් ඒක පටලව ගන්න එකින් තියෙන්නේ ඒ කියන්නේ අවිද්‍යාව ලෝකේ වචනයයි බුදුරණාහි විග්‍රහය තමයි අර ටික එතකොට මොඩකම එක එයා ඒකම ඉන්නවා නම් ඒක දුක්ඛේ මේ සක්කාදිටි ඥානයක් නෙමෙයි ඉන්නවා හිතියට ඉන්නේ ඉන්නේ නැත්තේ නැහැ හිතියට ඉන්නේ අර ඒ කියන්නේ හරියට මේ වගේ දැන් අපි හිතමු හිරේකට ගියාම දැම්මම ඉන්න වෙනවනේ හිරේට නැයි හිරේට යන්නේ කවුරු හරි අයියෝ ෂෝ මන්නම් හිරේට යනවා මන්නම් අද එහෙම යනවා කවුරු එහෙනම් අඩු කියන්න ඕනේ නැහැ නේද වැරදි කාර ඔක්කොම ටික ෂෝකට හිරේට යන තිබ්බනේ හිරේට ගියාට පස්සේ මම හතුටින් ඉන්නවද නෑ හැබැයි ඉතින් අර ඉන්න තිකේ ඉන්න වෙන මොනවාරි කරගෙන හැබැයි ඇතුලෙන් තියෙන මොකද හැම වෙලෙම ගැලවෙන්නේ කොහොමද ගැලවෙන්නේ කොහොමද අයින් පයින්නේ කොහොමද යන්නේ කොහොමද අන්නේ කෝණේ තමයි ඉදිරිය තියෙන්නේ අන්නේ වගේ එකක් ඉදිනවා සක්කායදිට්ඨි ඥානියත් ඒක සක්කායදිට්ඨි පජානාති පජානාති මහා මාළුත් සූත්‍රය සමුදයක් පජානාති නිකන් නේ අකාලිත පජානාති සමුදය පජානාති ඒ කියන්නේ සෝතාපන්න කියලා නෙමෙයි නෑ නෑ සෝතාපන්න කියන්න එහෙම බෑ කතා ගන්න ධම්මසාරය කියලා තියෙනවා නෑ දැන් මෙහෙම සක්කාදිට පජානාති කෙනා සක්කාදිට ප්‍රහාණය කරනවා සද්ධානුසාරි ධම්මානුසාරි කෙනා සෝතාපන්න වෙනවා එතනින් තමයි තේරෙන්නේ අනේ සද්ධානුසාරි කියන්නේ ඇයි යාට නැත්ත සද්ධානුසාරී කියලා කියන්නේ පිටින් කවුරු හරි කියපු කාරණාවක් එක්ක චක්කු අනිච්චා සද්ද අධිමුච්චිතන කියන්නේ සද්ධාවේ හිත සද්ධාව හිතනවා නෙමෙයි හද්දා අධිමුච්චිත කියන්නේ ඒ කාරණාවකට දැන් අර මම උදේ හවි චක්කු අනිච්චන් කියනකොට අනුගත වෙලා අනිත් එච්චරයි අන්න අනුගත වීම අන්න එතකොට එතනදී බලන්න ඉඩක් තියෙද කියලා ඔන්න එතන බලන්න. එතනදී ඉඩක් තියෙන්නේ හඳුනා ගන්න විදිය අල්ලගෙන අනුව කටයුතු කරන්නද හඳුනා ගන්න විදිය අල්ලගෙන කටයුතු නොකිරීම. නැමීගෙන ඉන්නද නැවීමට නැමෙන්න. නැවීමට නැමෙනවා කියන්නේ සක්කායනෝද මාන. තත්කාලීතිබහ. තියෙන එකක් නෙමෙයි. දැන් අපේ ලෝකයේ සක්කාදිටි තියෙනවලුනි. අන්න අර සක්කාදිටි. අර සක්කාදිටි. හරි ඉතින් වචන දෙකකින් කිව්වට තමයි. අපි මේක අර්ථ කරලා අර්ථ දක්වලා බෙදලා බෙදලා දානකොට සක්කාදිටි අයින් වෙච්ච කට්ටියකට ඉන්නෝ සෝතාපන්නසි පුතජනේලා කියන.
හොතා පන්නේ පුතල්ජන ජාතිය කියන එක හඳුනාගත්ත දැනගත්තද? ඔව් නේ. දැනගත්තනේ. දැන ගැනීම එක අල්ලගෙන දැනගන්නේ. ඈ? ඒ සක්කාදිට ප්‍රශ්නේද? මුදු වැඩක් ඒක නේ. හොතපන් නැති කට්ටියක් ඉන්න හතර යන පුතල්ජන ජාතිය ඉන්නවා. දැන් අපි මම පහහණය කරා හරි. අර පුතල්ජන ජාතියක් ඉන්නවා. ඒ කියන්නේ හඳුනාගත්තනේ දැනගත්තනේ. දැන් හරිනේ අල්ලගෙන ඉන්න සක්කාදිට ප්‍රහාණය කළලු. මේ පුදුම ප්‍රශ්නයක් නේ මේක. අන්නාරි හොතපන්නගෙන අන්නාර කටිය රහත් නේ. හරි. දැන් දැනගත්තනේ මේක. මම නම් හකවිලි ප්‍රහාණය කරේ. මම කොම් ප්‍රහාණය කළේ. අර කටිය රහත්. අන්නාර කටිය හොතපන්න අර කටිය පුතල්ජනේ මම රහත්. දැන් ඒක දැනගත්තනේ. ඒක හරිනේ. ආයෙක අල්ලගෙන ඒ සම්වර්ෂණයෙන් මොකද මේ හකවිලිතිය. නේද? හකවිලිතිය. මේ අච්චාරු කරගෙන තියෙන කිව්ව දේ හරියට අහගත්තා නම් හරි අච්චාරු කරගෙන අනාගෙන ගාගෙන කාගෙන ඔක්කොම කරන් ඉන්නේ ආයි ගන්නම දෙයක් නෑ ඔයි කියලා කොන්ක්‍රීට් එක කල්ලා අයින් කරන්න යන්නේ නැත්තේ නැතුව මේ බණ කියන්නම ලේසි නානහ මෙලෝ හතරක් ගන්නද කියන්නේ කිසිම ආගමක් නැති ධර්මයක්වත් නැති කිසි දෙයක් අහවලද කියන එක කිව්වා සත්‍යවාදී ඔව් ඒ ලක්ෂණ විතරක් තිබ්බනම් එයාටයි කියන්නේ අල්ල ගැනීමක් නැති වෙන එකක්වත් නෑ අර තියෙන සියල් අර සියල්ලම්ම තියෙන්නේ ප්‍රායෝගික වූ නැත්නම් අපේ සක්කාදිරි ප්‍රහාණීමත් එක්ක ප්‍රායෝගික වූ යෙදීම විසිරීමකට සීමා නොකොට එකගත්වයකට සීමා කොට දකින්න විදිය. අතිපට්ඨාන කියන්නේ අපර වෙනවා තියෙන්නේ මම අතිපට්ඨාන කරන්නේ නැහැ. අතිපට්ඨාන කියන්නේ මොකද්ද උන් ආයෙ මං කියන්නම්කෝ. දර්ශනය මේ බුදුරණන් විසින් දර්ශනයක් නෙමෙයි. දර්ශනයේ ඇතිවීමෙන් ප්‍රායෝගික යෙදීම විසිරීමකට යමු නොවි යම් කිසි දෙයකට සීමා කොට දැකීම එච්චරයි අතිපට්ඨාන කියන්නේ ඒක මොකද්ද දර්ශනයේ සවිසුද්ධ වීම අන්න එක තමයි පජානාති සාසන කෘත්‍යයත් එක්ක මේ දකින විදිහ දර්ශන කෝණය එතකොට ඒක ඔන්න මොකද වෙන්නේ බාහිරට විසිරීම අයින් කළා එතකොට දැන් බෑනේ බලන්න බාහිර විසිරීම අයින් කරනකොට දර්ශනයේ කෝණේ යෙදෙන කෘත්‍ය හුස්ම රැල්ල මොකද වෙන්නේ කෝණේ මොකද්ද දර්ශනයේ යෙදෙන කෘත්‍ය හුස්ම රැල්ල බාහිර විසිරීම නැ මේ අණු වූ වැඩි පිළිවිල යනවා නේද බාහිර ටික අයින් වෙනවා යෙදෙන කෘත්‍ය ඇවිදින එක ඉරියාපතේ කෝණේ දර්ශන කෝණේ මේ අණු වූ දකීමෙන් වැඩ පිළිවිල යදීම නිවි. ඇයි නිවෙන විතරක් කියන්නේ ධනගමනවා කියන්නේ. දර්ශන ගෝණය අල්ල ගැනීම ඉන්නවා. ධම්මරාගයනේ කියන්නේ. අවසානයේ කියන්නේ ධර්මරාගේ තිබ්බොත් අනාගාමිනේ නැහැ. අතිපරණ සූත්‍රයේ කතාව නැහැ. නමුත් අනාගාමිනේ කතා කරන්නේ ඒකත් එක්කනේ. ධර්මරාගේ තිබ්බොත් අනා. ඇයි මේ කරන් කෘත්‍යයත් එක්ක ඒකත් එක්ක ලැගෙනීම තියෙනවා. දර්ශන ගෝණයෙන් යුක්ත ලකින විදිහේදී බාහිර විසිරීම අයින් වෙලා හති සම්පජන්නේ යෙදීමේ කෘත්‍ය දකින කෝණයේදී මෙය අල්ලගත්තොත් අනාගාමි නැත්තම් නිවෙන බාහිර කෘත්‍ය විසිරීම කයින් වී දර්ශන කෝණයෙන් යුක්තව ඒ අනුව දැකීමේදී ධාතු ලෙස ගෝචරත්වය දකින විදිහේදී ධර්ම රාගෙ තිබොත් අනාගාමිනො නැත්තම් ඉතරේ ඔය විදිහට තමයි ඔක්කොම එතනින් එහෙම සිවුම් වැඩි. එතනින් ඔකෙන් ධම්මාම චිත්තන පස්සනම තව සිවුම් වැඩි. මේ මේක තමයි ගොත්ටි. අවසාන දෙකයි තියෙන්නේ බොජ්ජංගයයි ආර්ය සත්‍යයයි. ඒ මොකද? ඇයි ඒක අවසාන තියෙන්නේ? ඒකේදී අවසාන තියෙන්නේ නිවීමේ කෘත්‍ය විතරයි. ඒ අල්ලගත්ත දේවල් ටිකේ. බොජ්ජංග ආර්ය සත්‍ය දකින්න විදිය ආර්ය සත්‍ය කියන්නේ වෙන මොකක්වත්ද? අරහත ඥානය කියන්නේ දකින්න විදිහනේ දකින්න විදිහ බොජ්ජංග කියන්නේ ඒ දකින්න විදිහ ඉදිච්ච කරුණු ඔන්න ඔය දෙක තමයි අල්ලගෙන තියෙන්නේ අනාගාමී නම් ඔය දෙකත් ඉක්ම වීමන්න නිවීම අපි මොකද කරන්නේ මම සක්කාදිට්ඨි ප්‍රහාණය කරන්න ආරයිකීක වඩනවා අනේ බඹුදුරන් වහන්සේ කියන්නම අර ධර්මයක් කියලා දීලා දැන් මේ වඩනදී අසුබය වඩනදී බලන්න ඕනේ බුද්ධ වචන දැන් අපි බුදුරණවහන්සේ ජීවිතේ කරන්නේ නැද්ද මේ ඕනම කෙනෙක් භාවනා කරන කාරණා හොඳට හොයලා බැලුවොත් අනේ පව බුදුරණවහන්සේ කියපු ටික ඒකක්වත් කරන්නේ නැහැ ඒක ටික නෙමෙයි ඒක ටික අහලා කරුවත් නැහැ
මේ ඔක්කොම මොනවද? අසුබය, මෛත්‍රිය, ඊළඟට අර කරන හැම කෙංගිලියක්. අනේ අතීතේ මුක්තිකාමින් කරපුවා. ඉතින් මේකට බුදුරන් වහන්සේගේ යයි කියනු ලැබේ කියනකොට කෙසේනම් එවැනි අය නිදහස් කරන්නද? නෑ ප්‍රශ්නයක් නැහැ. හොඳ සුගතිය යන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකෙ යන්න පුළුවන්. අර තියෙන්නේ මේ සතුන් අතර නෙමෙයි. ඉතින් අර කරා මුද්ද කරා සුද්ද කොච්චර කට්ටියගේ තවත් යනවන්නේ. අර තියෙන්නේ මෙච්චර මේ සුන්දර භාග්‍යයක් ලැබිලා මේ කරන දෙල්ලන් නිසා.